සුන්දරයි ජිනයි කතා කරගත්ත විදිහටම මහරෑම පාළු ගෙදරට පැනලා කොටිය සමන්ගේ මැරයොන්ට හොඳටම ගහලා උන්ගෙන් එක්කෙනෙක්ව තියාගන්න සුන්දරා කොච්චර උත්සාහ කළත් සුන්දරාගේ උත්සාහය අසාර්ථකුණා කෝලම් කුට්ටම පසුගිය කොටස් වලින් ඔයාලා දැක්කා. ඉතින් දැන් කොටිය සමන්ගේ ගෝලියෝ ඉන්නේ කර කියාගන්න දෙයක් නැතුව. මොකද කොටිය සමන්ට පෙන්වන්න ගෙනපු රන්මුතුත් මේ වෙනකොට පැනලා ගිහින් අවසන්. ඉතින් කොටිය සමන්ගේ ගෝලියෝ තීරණය කරනවා කොටිය සමන්ට අහු නොවෙන්න කොහොම හරි සුන්දරාවයි ජිනාවයි අල්ලගන්න. මොකද එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම මේකට රිටර්න් එක කොටිය සමන් දෙන්නේ තමන්ගේ මැරයොන්ට. ඉතින් කෝලම් කුට්ටම ඉස්සරහට ගමේ නැවතිලා කොටිය සමන්ගේ මැරයෝ දෙන්න සුන්දරාලව අල්ලන්න කටයුතු කරනවා ඔයාලට බලාගන්න පුළුවන්. මේ සේරම අතරේ රන්මුතු දැන් ඉන්නේ සුන්දරාලගේ පැත්තේ. මොකද මං එහෙම කියන්නේ තමන්ට වෙන්න ගියපු ලොකුම කරදරයකින් තමන්ව බේරගත්තේ සුන්දරා නිසා රන්මුතු තීරණය කරනවා ඉස්සරහට සුන්දරාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඔයාලා දන්නවනේ රන්මුතු මේ වෙනකොට හිතන් ඉන්නේ සුන්දරාලා කියන්නේ CID කාර්යය දෙන්නේ කියලා. ඉතින් ඒ නිසාම දොලේ මහත්තයාගේ හැම හොර රහසක්ම සුන්දරාලට එරි කරන්න රන්මුතු ඉදිරියේදී කටයුතු කරන්න නියමිතයි. ඉතින් කෝලම් කුට්ටම ඉස්සරහට රන්මුතු සුපිරි පරිගේමක් ගන්න නියමිතව තියෙනවා. ඉතින් ඒ ගැන හරියටම දැනගන්න දිගටම රැඳලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. ඔයාලට සුබ දවසක්.